මානෙල් දුවේ හොම පොඩ්ඩක් කිමුකෝ. ගේ ඇතුළ හුඟක් ගිරිස්ම ඇති. මට හිතුනා කොළඹ ඇවිත් යන්න ඕනේ කියලා. ටෙලිෆෝන් කරලවත් ආවනම් රිචඩ් එනකොට හවස් වේවි. වැඩ හුඟක් තියෙනවයි කියලා ගියේ. රට ගිහිල්ලා මාස තුනක් මෙහි තියාන්දා වැඩ ගොඩ ගැහිලා. ඒකට මොකෝ මට ටිකක් කොහෙ ඉන්න බැරිය. ඔය ළමයත් එක්ක ටිකක් කතා බහ කරලම යන්න ඕන කියලා හිතාගෙනයි මේ ආවේ. මං රිචඩ්ට එන්ට කියලා පණිවිඩයක් යවන්නටද? දැනගත්තොත් කොච්චර වැඩ තිබුණත් දුවගෙනේවි. අනිවාර්යයෙන් කරදර කරන්න ඕනේ නෑ ළමයෝ. විවාහ මංගල ගත්ත දවසම නේද නැවු නැංගයි කියලා කිව්වේ? කොහොමද ඔය ඇවිදපු රට රාජ්‍යවල්? එව්වා යසාපූර්වට ඇති මේ අපේ රටවල් වල වගේ බහුභූතේ රටවල් වල නැතුව ඇති. මං රිචඩ්ට එන්ට කියන්නම්. නුවර ඇන්ටෝනී කිය කියා හිටියේ. මං ඔය ළමයාගේ හිත රිද්දන්න හිතාගෙන කියපු දෙයක් නෙමෙයි. මං දැන් ඕව ගණන් ගන්නෑ. මේ මංගල්‍යයක් හන්දා මං කොච්චර නම් ඇනුම් බැනුම් අහන්ට ඇද්ද? අර එහෙන් අප්පච්චිගේ නෑ සනුහරේ අන්තිමේදී අම්මගේ නුවර නෑ කට්ටිය සේරම දෙස් දෙවල් තියන්ට පටන් ගත්තා. ඔය හින්දා නේනම් මම මේ තකහණියක් මේ ළමයා මුණ ගැහෙන්නමයි කියලා ආවේ. එදා මේ ළමයා පෝරුවෙන් බැහැලා ඇවිත් මට වැඳ නමස්කාර කරනකොට මට උහුලන් ඉන්න බැරුව ගියා. ඒකමයි මං පිටිපස්ස බලාගත්තේ. දැන් ඉතින් ඌව මතක් කරලා පළක් නැහැනේ. මං හිතක් හිතාගෙන ඇයුන්නේ. මට දුක හිතුණ අප්පච්චි ගැන. මං දැක්ක අප්පච්චි ලේන්සුවෙන් ඇහැ පිහෙද ගන්නවා. මේ ළමයා මට වැඳ නමස්කාර කරනකොට මං කොහොමද උහුලගෙන ඉන්නේ? මගේ ළමයෙක්වත් කවරදාවත් මට වැඳලා නැහැ. මට ඒ වෙලාවේ හිතුණා මේ ළමයා වල්දලා නැගිටවන්න. දැන් ඔය කතා වැඩක් නැහැනේ. නැවට නැග ගැහැටි රිචඩ් කිව්වේ අපි දැන් නිදහස් මිනිස්සු එංගලන්තේ පදිංචි වෙමු කියලා. ඊට පස්සේ ලියුමක් දාලා එන්ට කියපු හන්දා යාපහු ආවේ. මටත් නම් එංගලන්ත ජීවිතේ එච්චර ඇල්ලුවේ නැහැ. එන්ට තාත්තා අපි ගේ ඇතුළට යන්. ගේ ඇතුළේ හුඟක් ගිරිස්ම ඇතිනේ. ඔය ළමයට මේ විත්තිය කියලා යන්න හිතාගෙනමයි මම මේ අද ආවේ. මේක මගේ ඔළුවට මහ බරක්. කළු ගලක් වගේ ඔළුව ඇතුලේ හිර වෙලායි තියෙන්නේ. මේ ඉතින් අපි බර හැල්ලු කරගන්න ඕන කාලෙනේ. අඩු ගානේ පැත්තකින් තියලා යන්න පුළුවන් බර මොකටද ආයේ ඔළුව උඩ තියාගෙන යන්නේ? එදා මහ හෝටලේ වැඩි සෙනඟක් වුණේ නෑ නේද? ඔය මංගල්‍යට මම මහ හෝටලේ පුරවන්නයි හිතාගෙන උන්නේ. මේක තාමිට ගත්තු මංගල්‍යයක් නේ. කොහොම හරි මේ ළමයි දෙන්න පෝරුවට වෙලා උජාරුවෙන් ඉන්නවා මම බලාගෙන හිටියේ. කොහොම වුණත් ඉතින් කොළඹ ඉන්න හැම රදකතෙක්ම එදා ඇවිල්ලා හිටියා. මගේ හිතට කවදාකවත් නැතුව එදා මහ උජාරුවක් දැනුණා. මං මේ බවලතෙක් වගේ අද දොඩුවන් අරගෙන නේ. අපි ඕව ගැන ආයෙත් කතා කරුවේ නැහැ. මට ඒ වෙලාවේ හිතට දරා ගන්න බැරි දුකක් ආව තමයි. මට ඕනකම තිබුණේ ඒ වෙලාවේ ඔය ළමයාව අල්ලලා නැගිටවන්නයි. ඒත් මගේ ඇස් දෙකට කඳුළු පිරීගෙන ආවා. මං කොහොමද කාගෙත් ඉස්සරහ පිට අනන්නේ? මං කවුරුවත් ඉස්සරහ පිට මීට කලින් අඬලා නැහැ. ඉකි ගහලා ඇඬේ කියලා මට ඒ වෙලාවේ බය හිතුණා. ඒකයි මං අහක බලාගත්තේ. කාටවත් පේන්න කඳුළු හල්ලලා නැහැ මම. කී වතාවක් මාව ගිලින්න ගිහින් ඇද්ද ඔය කළු ගඟේ? කෝ මං බය වුණා? මං අඬා වැළපුණාද? ඔය කට්ටිය ඉස්සරහ මං කොහොමද අඬා වැළපෙන්නේ? ඒකයි ඔය ළමයා මගේ කකුල් දෙක ළඟ වැඳ වැටෙද්දි මං අහක බලාගත්තේ. ඒත් මං එදා ගෙදර ගිහින් කාටවත් නොපෙනෙන්න ලාම්පු නිමාගෙන හොඳටම ඇඬුවා. මට දැන් ඉස්සර වගේ හිතට වාරු ගන්න බැහැදුවේ. කොච්චර වැඩ රාජකාරී තිබුණත් කමක් නැහැ තාත්තේ.
මං රිචට් එන්ට කියන්න. නෑ ඕන නෑ. රිචට් නාවර කමක් නෑ. එයාව දකින්න දුමනාවක් නෑ. කාසි පනන් හොයන එක වුණත් ඔය ඕන ඕන හැමිනිහටම කරන්න පුළුවන් කර්මාන්තයක් නෙමේ. අප්පච්චිත් මාව බලන්න ආපු හැම වතාවකම ඇස් දෙක රතු කරගෙන තමයි ආපහු යන්නේ. බත් එකක් කාලා මං ආපහු යන්නම් දුවේ. රිචඩ්ට කරදර කරන්න ඕනේ නෑ. ඔයාලම බලලා යන්නයි මම ආවේ. මගෙන් වරදක් වුණා නම් උනේ ඔය ළමයට විතරයි. මං හිතුවේ නෑ මුදලල්ලි මහත්තයා ඇති කියලා. කොච්චර ගැප්ත හොන කාලකට පස්සේ මොන ගැහුනේ එක මට කිව්වා. දුව කිව්වා සතියකට වතාවක් දෙකක් ඇවිත් යන්න එනවයි කියලා. මටත් දැන් මේ කොළඹ යන්න එන්න වෙලානේ. ඒකයි මම මේ යන්නේ. බණ්ඩාර මහත්තයා බිස්නස් එක රට ගැහුවයි කියලා ආරංචි. එහෙමට ලොකු එකක් නෙවෙයි. මේ රිචඩ් පුතාගේ කරදරේටනේ. රිචඩ්ඔයි පිටරටවල් වලින් ගේන බඩුමුට්ටු විකුණන්න මම පොඩි කඩයක් අනුරාධපුරේ පටන් ගත්තා. අනුරාධපුරේ බිස්නස් හොඳ ඇති. එහෙමට ලකයක් නෑ. කඩමණ්ඩිය නම් ඉන්නේ ඉතින් මේ පළාත් වලින් ගිය උදවිය තමයි වැඩි හරියක්. යාපනයේ අය නම් නැහැමින් ඉන්නවා. මහත්තයා අනුරාධපුරේ අරක්කු රෙන්ද ගත්තා නම් ඔලුව උස්සට තිබුණා. චා 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 ඒක හරි නෑනි මුදලාලි මහත්තයා. ඇයි මොකද්ද ඒක ඇති වැරද්ද? අගේ බූදලෙන් වැඩි හරියක් ඔය අරක්කුරෙන්දෙන් හොය පේවා තමයි ඕ. අපි ඉතින් උදේ හවා සිරිමා බෝධි හාමුදුරුවන්ට වඳින මිනිස්සුනේ. අනික රිචඩ් පුතා අමාත්‍යප සංගමේ සභාපතිකමටත් පත් වුණානේ. අනේ වන්ද මහත්තයා මං ඉතින් ඔය කිව්වේ මට තේරෙන හැටියක් නොවේ. ඔය අමාත්‍යප සංගමේ වැඩ කටයුතු කෙරෙන්නේ නිකමට නෙවෙයි. මට පේන විදිහට රිචඩ් පුතාට තව බලාපොරොත්තු තියෙනවා වගේ පේන්නේ. එහෙමනම් කුරේ මහත්තයා මට කිව්ව බොරුවක්ද? උන් නැහැ මට බොරු කියන්නේ. ඒ මොකක්ද මුදලාලි? අය ඔය අපේ කොම්පැනියේ පිටරටින් බීම වර්ග මෙහෙගෙන්නනවා කියපු එක. ඒව නම් ඉතින් ඔය අරක්කු විතර නරක බීම නෙවෙයිනේ. අනික රිචඩ් පුතාට පොන්නම්බල මුන්නහැට වගේ කවුන්සලියට උනත් යන්න පුළුවන්නේ. ඒ කොයික කරන්නත් අතමිටිය සල්ලි තියෙන්න එපා මහත්තයා. පොන්නම්බලම් උන්නෑට කවුන්සලයට යන්න පුළුවන් උනේ අපේ මිනිස්සු දෙකට බෙදිලා හිටිය හින්දානේ. රිචඩ් උනත් ඒක හැම තමයි. අනික ඉතින් ඒ අත්තන්ට මේ ගැන හිත කලකිරු නම එංගලන්තයටවත් යන්න බැරිය. ආපු එකත් වෙලා රිචඩ් පුතා මුණ ගැහලා ගියොත් නේද හොඳ? මට ඕනම් පුළුවන් ගිහිල්ලාම කියන්න. නෑ නැතුන අර කාර්යයක් නෑ මහත්තයා. මම මේ තකහණියක් මාවේ දුවගේ සැප දුක් බලාගෙන යන්නයි කියන.
මං හිතාගෙන උන්නේ මුදලාලි මහත්තයා දුව එක්ක තරහාමනාප වෙලා කියලයි. එදා මගුල් දවසේ මහත්තයාලගේ මේ දෙකට දේවාලෙට නැති වැඩ හින්දානේ මේ සේරම එක එක වෙලාවට එක එක දේවල් කියනවා කරනවා. මේ මේ එකක් කියනවා තව එකක් කරනවා. මුදලාලි මහත්තයා දන්නවනේ මට තිබුණු ආරවුල් මහා යුද්ධයක්නේ තිබුණේ. සේරම තීන්දු කරගත්තට පස්සෙත් මොකද්ද මහත්තයා ආයි යුද්ධයක්? ඔය නෑද පෞරුෂ මේක කහල නේද වර්ග සභාවද මොකද කෙහෙම මලක් තිබ්බේ? සේරම ලට්ට ලොට්ට උනේ එක 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 වචනයක් නැති හින්දානේ මහත්තයා. බණ්ඩාර මහත්තයා අපි මේ කතාව මෙතන නවත්තලා දාමු. රිචඩ් ගතේ වුණත් වැරදි නැතුවම නෙමෙයිනේ. එයා වැඩ කළෙත් මහත්තයාලට ඕන විදිහටනේ. එහෙම කියන එකත් වැරදිනේ. මම මුලින්ම කිව්වනේ මේ මංගලේ නතර කළ දාමයි කියලා. ඒකනේ මහත්තයා කිව්වේ අපි මේ කතාව මෙතනින් නවත්තලා දාමු. මුදලාලිව කතා කරන්නේ හිතේ අමාරු වෙන්නේ. අපේ අය වගේ සේරම වැරදි මගේ පිටපටවන්නනේ හදන්නේ. හිතේ අමාරු කන් තියාගත්තා නම් මේ ගමන වුණත් අද මං එන්නේ නැහැනේ මහත්තයෝ. මං එක සැරේකුත් කිව්වනේ බණ්ඩාර මහත්තයා. ආයේ මට මේ පැත්තේ එන්න හම් වෙයිද කියලා කවුද දන්නේ? මං අද වුණත් ආවේ මේ අපේ මානෙල් දුව හින්දානේ. එළමයා හින්දානේ මේ මංගල්‍ය කෙරුණේ. අන්තිමට රිචඩ් පුතා ශ්‍රද්ධ නැතුව හිටියා බෝධලේ නැති වුණාට බය. මේ මගුල කෙරුණ නැත්තම් ගඟේ මූදේ පනින්න සිද්ධ වෙනවා කියපු හින්දායි මම මේක කරන්න තීන්දු කළේ. ඒ මොකද ඒ? මම මේ කිසි දෙයක් දන්නේ නැහැනේ. ඒක නිමුදලාලි මහත්තයා හැමෝම අතපය හොදාගෙන අයින් වුණා. අන්තිමට මගේ කරපිට තමයි සේරම පැටවුනේ. මුදලාලි මහත්තයාත් අන්තිමට පිටුපස්ස හැරෙව්වනේ. බණ්ඩාර මහත්තයාලමනේ මේ සේරම පටන් ගත්තේ. ඔයාලා මගේ තාත්තගේ මිනිහ හරලා ගොඩ ගත්තනේ. ඒක තමයි මං ඔය සේරම මුලින් දැනගෙන හිටියා නම් මම මේ කඩියුත්තට කොහොමත්ම කැමති වෙන්නේ නැහැ. මහත්තයා මුසාවාද දෙසා බානවා. මහත්තයා මේ වැඩේ තවත් අවුල් කරනවා. දැන්වත් ඒ ළමයි දෙන්නට පාඩුවේ ඉන්න දෙන එක නේද යුතුයකම. මොනවද මං දෙසා බාපු මුසාවාද? මේ කඩප්පුලි කතා අහන්න බෑ මට හැමදාමත්. මහත්තයා කියන්නේ අමූලික බොරු. මහත්තයා අපි ගැන සේරම තොරතුරු දැන කියාගෙන තමයි මේ මංගලයට මනාපෙලා දුවගෙන ආවේ. අපි නෙමෙයි මුලින්ම යෝජනාව ගැන මහත්තයාලා. දැන් එනවා මෙතන වෙනත් කතාවක් කියාගෙන. මහත්තයාගේ නෑ සනුහරයා අයෝ මේක මංගලයට ඊර්ෂ්‍යා කළා. අපේ රිචඩ් පුතා ඔයගේ මානෙල් දුව බැල ගන්නට ඇත්ත ඉරිසාව කරුණා. මට සමාවෙන්න. මට මේ කතා අහලා චිත්ත වෙලා හින්දා මට අද කේන්ති ගියා. මගේ වැරද්ද. ඕව කතා බහ නොකර ඉඳයි මට තිබුණේ. මට වැටහෙනවා මහත්තයා. මහත්තයාලා මේ කතා බහ කවදාවත් නතර කරන්නේ නැහැ. මං වතාවකුත් කිව්වා නෑ. මගේ අම්මා කවුද තාත්තා කවුද කියන්න මං දන්නේ නැහැ මහත්තයෝ. ඒත් මිනිස්සු කියන්නේ මගේ තාත්තා ඉන්දියාවෙන්ද ලාවයි කියලා. මගේ කඳකර මහත්තුනේ කළුගම්මායි මේ 365 දවස්ම වතුරට යට වෙන ගම්මානෙක. සිංහල ඇරෙන්න වෙන කිසිම භාෂාවක් මං කතා කරන්න දන්නේ නැහැ මහත්තයා. ඒකවත් ලියන්න දන්නේ නැහැ. ඒ අත පොවන මානේ මගේ අනස්සකට අරගෙනයි මං ජීවත් වුනේ. මහත්තයා මේ ලෝකේ මම අවුරුදු 70ක් විතර ජීවත් වෙලා තියෙනවා. එහෙනම් මට වැටහෙනවා මං උන්න වගේ හැමෝටම ඉන්න බෑ මහත්තයා. ඒ හැමෝම නිකන් කුරුම් බැට්ටි වගේ වැටිලා යනවා. මං මහත්තයත් එක්ක අමනාප නැහැ. ඒත් මහත්තයා මීට පස්සේ මට කතා බහ නොකළට කමක් නැහැ. මයන්න.
පච්චිට දොස් පැවරුවා නෙමෙයි. පහුගිය කතා ඇදලා ගත්තේ නැත්තම් ඔය මොකවත් නැහැනේ. මම නෙවෙයි නේදුවේ. මුදලාලි මහත්තයාමනේ ඔය කතාව ඇදලා ගත්තේ. ඉතින් හැමදාමත් කටපියාගෙන ඉන්න කියලාද මට උනත් කියන්නේ? මට දැන් නම් හිතට දුකයි. කෑමත් මුලකමනේ ඉන්නේ. මුදලාලි මහත්තයා සෑහෙන්න දුර්වලයි. ඒ තාත්තා හරි ගුණ යහපත් කෙනෙක් අප්පච්චි. මමත් නුඹරටයි හිතාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් මුදලාලි මහත්තයා නරක කෙනෙක් කියලා මං කියුවේ නෑ නේද වෙ? ජාතියක් ජන්මයක් ඇදලා අරගෙන අප්පච්චිලා හැමදාමත් ඒ තාත්තගේ හිත පාරනවා. එක සැරයක්ද? දෙකක්ද? අප්පච්චිම මාත් එක්ක කියලා තියෙනවා අපේ පරණ උදවියත් කෝට්ටේ රජ කාලේ ඉන්දියාවෙන් ආවයි කියලා. අපි දැන්ම නුවරට යමු. රිචඩ්ට ටෙලිෆෝන් කරලා කියන්න හවසට කෙලිම නුවරට එන්න කියලා. ගෙදර කවුරුත් නැද්ද? මුදලාලි මහත්තයා කො? ඇයි මොකද? මානෙල් දුවේ මෙයාට මෙන්ද ඔය බණ්ඩාර මහත්තයත් ඇවිල්ලාද ඉන්නේ? මානෙල් දුවේ අප්පච්චිට කියන්න මං අමනාප නැහැ කියලා. අප්පච්චිට දුවේ අප්පච්චිට කියන්න මං අමනාප නැහැ කියලා. ඒකනේ තකහණියක්ම අපි මුදලාලි පිටිපස්සෙන්ම ආවි. රිචඩ් පුතත් ඉක්මනට එයි. ඔ මානෙල් දුව. මානෙල් දුවේ. කොහේ ළමයා? මානෙල් දුව. කරදර වෙන්න කාර්ය නැහැ. කරදර වෙන්න කාර්ය නැහැ. හොමින් හොමින්. මේ එන්නේ මානෙල් දුව. ඇයි තාත්තා? කෝ මේ ගෙදර කවුරුත් නැහනේ. කොහෙ ගිහිල්ලාද? මානෙල් දුවේ. මන්න මෙහෙන් ඇවිත් වාඩි වුණා නම්. හැබැයි කවුරුත්ම නැද්ද මේ ගෙදර? ඔය නෑ මහත්තයා. සේරම හනි මුන් ගිහිල්ල. අපොයි මට නැකිට ගන්න බැහැනේ. මේ පැත්තම පණ නෑ. අපොයි මගේ අත උස ගන්න බැහැනේ. පණ නෑ. අපොයි මෙම ජීවත් වෙලා මොකටද මහත්තයෝ? අපි ඉක්මනටම දොස්තර මහත්තයෙක් එක් කරගෙන ඉන්නම්.
ගොන්න නෑ මහත්තය. දොස්තර මහත්තයකුට කොරන්න තරන් දෙයක් ඉතුරු වෙලා නෑ. බලන්න මානෙල් දුවේ රානි රානි මගේම කාර් එක විලූපු එකත් එක්ක පනලා ගිහින් මට හෙලන් ගැන දුකයි මානෙල් දුවේ. රිචට්ට කියන්න එලන් හොඳට බලාගන්න කියල. මේ ජීවිතේ පුරා මගේ ළඟට ආපු මිනිස්සුන්ට ලැබුණු දේවල් වලට වැඩිය නැති වුණු දේවල් වැඩි මානෙල් දුවේ. එලන් ජීවත්තුම එකක් හොඳට දැනෙනවා. මැරෙන එකක්